ಇನ್ನೊಬ್ಬ ಸಹಾಯಕ ಕನಾವ ರಣಿಲ್ ವಿಕ್ರಮ ಸಿಂಗ್ ರಣಿಲ್ ವಿಕ್ರಮ ಸಿಂಗ್ ಕೌದ ರಣಿಲ್ ವಿಕ್ರಮ ಸಿಂಗ್ ಮೇ ಅರ್ಬುದೇ ಮಾಧ್ಯ ಪ್ರಕಾಶಕ ಏಕ ದಾಸಕ ಅವಿ ಲಕಿನೋ ಅರ್ಬುದೇ ಉಸ್ಸನ್ನೈ ಕೋಟಿ ಲಕ್ಷಕ ಮುದಲ ಅಚ್ಚು ಗಾಂಡವಿ ರಾಣಿ ಇನ್ನೊಬ್ಬ ದಾಸಕ ಅವಿ ಲಕಿನೋ ತೇಲ್ ಪ್ರಶ್ನೆ ತೀರ್ವ ದಾಸಕಡ ಮಿತ್ರೈ ತೇಲ್ ತಿಯೆನಿ ರಾಣಿ ಇನ್ನೊಬ್ಬ ದಾಸಕ ಅವಿ ಲಕಿನೋ ඊළඟ සතිය දෙකෙන් පස්සේ ඛණ්ඩ හම්බ වෙන්නේ නැහැ. විශාල ආහාර ගියක් කරනවා. වේල් දෙකයි ඛණ්ඩ වෙන්නේ රණිල්. ඊළඟ දවසේ අපි ලකිනවා. එද මේ යන විදියට මොනවා වේද කියලා තේරෙන්නේ නැත්නේ ඒ රණිල්. මොකද වෙලා තියෙන්නේ? දැන් ගෝඨාභය රාජපක්ෂ රටේම ජනතාව එකතු වෙලා යන්න කියනවා. රණිල් වික්‍රමසිංහ රටේම ජනතාව එකතු වෙලා යවුවා. දැන් රට පාලනය කරන්න කවුද? රට පාලනය කරන්න කවුද? රටේම ජනතාව එකතු වෙලා යන්න කියන කෙනයි. රටේම ජනතාව එකතු වෙලා යවපු කෙනයි. රටේ ජනාධිපති සහ අගමැති. මොන ප්‍රජාතන්ත්‍රවාදයද මේ? මොකද ජන සම්මතවාදයද? ඒ විතරද? පෞගේ අවුරුදු දෙකමාරට. මුදල් ඇමතුරු කීයක් අවද? මහින්ද රාජපක්ෂ මුදල් ඇමති. දැසිර රාජපක්ෂ මුදල් ඇමති. අලි සබ්රි මුදල් ඇමති. ගෝඨාභය රාජපක්ෂ මුදල් ඇමති. දැන් රණිල් වික්‍රමසිංහ මුදල් ඇමති රූප 5යි. පෞගේ කාලේ කැබිනට් මණ්ඩල කීයක් අවද? ජනාධිපති චන්දිවරලා කැබිනට් මණ්ඩලයක් හැදුවා. ඊළඟ මහ චන්දිවරලා කැබිනට් මණ්ඩලයක් හැදුවා. ඊළඟ පෞගේ අප්‍රේල් මාසේ කැබිනට් මණ්ඩලයක් හැදුවා. මේ මැයි මාසේ කැබිනට් මණ්ඩලයක් හැදුවා. ඒක තාම හදලා තියෙන භාගෙට. තව එනවා ඉස්සරහට. හෙට අනිද්ද රාජ්‍ය අමාත්‍ය උරු දිරුන් දෙන්නත් අදම. දැන් මොකද වෙලා තියෙන්නේ? කැබිනට් මණ්ඩල 4යි. මුදල් ඇමති උරු 5යි. කැබිනට් මණ්ඩල 4යි. තෙල් ඇමති උරු නේද? එක වෙලාවත් තෙල් ඇමති හැටියට ඉන්න කවුද? එක වෙලාවත් තෙල් ඇමති හැටියට ඉන්නවා නේද? මුලින්ම හිටිය කවුද? මුලින්ම හිටිය පවිත්‍රා දේවි වන්නියාරච්චි. ඊළඟ තෙල් ඇමති වෙනව කවුද? උදේ ගම්මන්පිල. ඊළඟ තෙල් ඇමති වෙනව කවුද? පවිත්‍රා දේවි වන්නියාරච්චි. ඊළඟ තෙල් ඇමති වෙනව කවුද? කාන්චන විජේසේකර. තෙල් ඇමතිලා 60 උටා මාරා. දැන් මේ කාණ්ඩුවත් විවිධ ආකාරයේ තව ඉන්නවද? ලොකුගේ හා හොන්න මතක් කරනවා මතකත් නෑ. ඇමතිවරු නේ ලොකුගේ ඇත්තටිය තෙල් ඇමති. මොකද්ද වෙලා තියෙන්නේ? තෙල් ඇමතිවරු වෙනවා, මුදල් ඇමතිවරු වෙනවා, අගමැතිවරු වෙනවා, ආණ්ඩු වෙනවා. රටේ ප්‍රශ්නය විසඳනවද? රටේ ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ. කට්ටිය හිතුව මොකද්ද? මහින්ද රාජපක්ෂ අයින් කරලා රනිල් වික්‍රමසිංහ වාඩි වුණාම වැඩේ විසඳයි කියලා සමහර අය හිතුවා. රනිල් වික්‍රමසිංහ තමයි මේ අර්බුදයේ හැදුවේ එකේ ප්‍රධානී මතක තබා ගන්න. අපි ISB අරන් තියෙනවා ඩොලර් බිලියන 15මාරක. ජාත්‍යන්තර සොයරි බැඳුම් කර විකුණලා ඩොලර් බිලියන 15මාරක් අරන් තිබෙනවා. අපි ජාත්‍යන්තර සොයරි බැඳුම් කර විකුණලා ණය ගන්න පටන් ගත්තේ 2007. 2007 ඉඳන් පෞගේ 2020 දක්වා අවුරුදු 13ට ඩොලර් බිලියන 15මාරක ජාත්‍යන්තර සොයරි බැඳුම් කර විකුණලා ගත්ත ණය. ඒකෙන් වැඩිම ණය ගත්තේ කවුද? ඩොලර් බිලියන 15මාරෙන් ඩොලර් බිලියන 12ක් ගත්තේ රනිල් වික්‍රමසිංහගේ 2015 19 ආණ්ඩුව. අද ගෙවා ගන්න බැරුව ඉන්නේ ඒ රනිල් වික්‍රමසිංහලා ගන්නලද ජාත්‍යන්තර බැඳුම් කරේ සල්ලි අද ගෙවන්න බැරුව ඉන්නවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ තමයි හම්බන්තොට වරාය විකුණලා 12 කෝටි 110ක් ගත්තා. පෞගේදා කෝප් කමිටුට ඇවිල්ලා කියනවා ඒ සල්ලි වලට මොකද උනේ කියලා දන්නෙත් නෑලු. 12 කෝටි 110ක්. නැව් තෙල් 4ක්. මතතිය. නේද තෙල් නැව් 4ක්. ඉතින් මේ මොනවද කරලා තියෙන්නේ? එනිසා රටේ ආර්ථික මුළුමනින්ම විනාශ කරන්න මේ රනිල් වික්‍රමසිංහලා දායක වෙලා තිබෙනවා. දැන් මොකද කරන්නේ? කට්ටිය කල්පනා කරන රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා මේ අර්බුදය විසඳායේ. විසඳෙනවද? විසඳෙන්නේ නෑ. ඊළඟ කල්පනා කරනවා මොනවා වුණත් අපේ අසල්වැසිය විශාල රාජ්‍ය ඉන්දියාව අපිව බලාගනි. බලාගන්නවද එහෙම? එහෙම එන්නේ නෑ මතක තබා ගන්න. දැන් පහුගිය කාලේ අපි දැක්කා දශක ගණනාවක් ඉතියෝපියාවේ ප්‍රශ්නයක් තිබ්බා. කණ්ඩ නෑ. දරුවෝ හාමත්ලා මැරෙනවා. නේද? අම්මලාට කිරි නෑ. නේද? විශාල අර්බුදයක් තිබ්බා. ලංකාවේ ගියාද ඉතියෝපියාව ගොඩ ගන්න? නෑ. එහෙම ලෝක රටවල් හැවිල්ලා අපේ රට ගොඩ ගන්නෙ නෑ. සමහර අයතර ඉන්දියාවෙන් ඇවිල්ලා අපි බේරගනි. ආ රනිල් වික්‍රමසිංහ ආපු දවසේ පහුවද හම්බුණා ජපන් තානාපතිතුමා.
එතුමා පහවදා ජපානයට ගියා. ඒ ප්‍රවෘත්තියක් හැදුවා. ජපාන් තානාපති ජපානයට ගියේ ඩොලර් අරන් ඉන්නලු. බොරු. වෛද්‍ය සායනයකට ගියේ බෙහෙත් ගන්න. හරිද? මෙහෙලිව මොකද්ද? රනිල් ලාව ජපාන් තානාපති හම්බුණා. ජපානෙන් සල්ලි ගේන්න ගියා. එහෙම රටවල් තව රටවල් බේර ගන්න එන්නේ නැහැ. චීනය අපේ රට බේර ගන්න එනවද? එහෙම එන්නේ නැහැ. ඒතර කට්ටි ඉන්නවා. නැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බේර ගනි. ඕ ලිබියාවේ ප්‍රශ්නයක් තියෙනවා. වෙනිසූලාවේ කඩාවැටලා තියෙනවා. ආජන්ටිනාව කඩාවැටලා තිබෙනවා. ග්‍රීසිය කඩාවැටලා තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බේරගත්තද බේරගත්තේ නැහැ. මතකද බගල්? ග්‍රීසිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා පළවෙනි වතාවට. යනකොට මොකද වුනේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා මාස 3යි. ඒ ආණ්ඩුව පැන්නුව ජනතාව. ඊළඟ ආණ්ඩුව ආවා. ඒ ආණ්ඩුවත් ගියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගාවට. ඒ ආණ්ඩුව පැන්නුව. ඊළඟ ආණ්ඩුව ආවා. ඒ ආණ්ඩුව මොකද කරේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කලින් ජනතාවගෙන් ඇහුවා ජනමත විචාරණක් තියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නද එපාද කියලා. ග්‍රීසිය ජනතාව ජනමත විචාරණෙන් ඡන්ද දීලා කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න එපා කියලා. එහෙමයි ලෝකෙ සිද්ධ වෙලා තිබෙන්නේ. හැබැයි දැන් කට්ටිය කල්පනා කරන මොකද්ද? ආ ජාත්‍යන්තර මූල්‍ය නිලධාරීන් ඇවිල්ලා තිනවා. ඒගොල්ලෝ සාකච්ඡා කරයි. ඒගොල්ලෝ අපිව බේරගනි. මොකද ඒගොල්ලන්ට තියෙන කැක්කුම. එහෙම නැත්නම් ලෝක බැංකුවෙන් බේරගනි. එහෙම නැත්නම් චීනය ඇවිල්ලා බේරගනි. එහෙම නැත්නම් දියසෙන් කුමාර එක්කේ. නෑ මතක තබා ගන්න. කඩා වැටුණු හැම රටක්ම ගොඩ ගැනීම සඳහා ඔව් විදේශීය රටවල් වලින් සහාය අරන් තියෙනවා. ජාත්‍යන්තර සංවිධාන වලින් සහාය අරන් තියෙනවා. හැබැයි රට ගොඩ අරගෙන තියන්නේ ඒ රටේ ජනතාව මැදිහත් වෙලා බව මතක තබා ගන්න. කඩා වැටුණු කිසි රටක් වෙන රටක් විසින් ගොඩ ගන්නෙ නෑ. කඩා වැටුණු කිසි රටක් වෙන ආයතනයක් විසින් ගොඩ ගන්නෙ නෑ. ලෝකේ කඩා වැටිච්ච හැම රටකම ගොඩ අරගෙන තියෙන කවුද? ඒ රටේ ජනතාව.